සන්දේෂ්ටයි ශිහානිටයි ඕන වෙලාවක ගෙදර වෙත් යන්න ඉඩ දෙන්න කියලා අහිංස එරිගෙන් ඉල්ලනවා. ඔය අතරේ පූජනගේ අම්මා පූජනගේ ගෙදරට ඇන්ටන්ව එක්කන් යනවා. එතකොට අහිංස එරිගෙ නිවසට ආවේ හැමදාමත් ඉන්න නොවන බව එරික්ට කියනවා. ඉතින් අහිංසව හැමදාමත් තියාගන්න එරික් ඒ වෙනුවෙන් කුමක් කරයිද? අහස් මාලිකා අද එතෙන් සිට අපිට ගෙදරක නෙමෙයිනේ ඉන්නේ. මමයි තාත්තයි ගිහින් අහිංසක කතා කරලා මේ ප්‍රශ්න බේරුමක් කරගෙන ඉන්නවා. නේද රවි? ඔව්. ඕකට ඔච්චර මේ කල්පනා කරලා ඔලු ඔලු කරගන්න දෙයක් නෙමෙයි. අපි දන්නවනේ තේජ මොකක්ද උනේ කියන එකද? මේක මෙහෙම වෙයි කියලා මම මුලින් ඉඳන්ම කිව්වනේ තාත්තේ. හරි හරි රමේව. මේ හැම දෙයකටම වග කියන්න ඕනේ සංදේශ. ඊළඟට ඔයා තාත්තේ. තේජාන් නෑ නෑ මිනිහා කියන කතාව ඇත්ත. මටත් වැරදුනා. මං ජගත් ඔනරේදී විශ්වාස කරා. කෙල්ලට ඔය ගෙදර ඉන්න දීපක තමයි අපි කරපු ලොකුම වැරද්ද. සංදේශ මම වෙඩින් එක ඉවර වෙනකන් හංගලා තියන්න හැදුවම ඔගොල්ලෝ ඒකටම මර දොස් කිව්වා. ඒක නම් හරි දෙයක් නෙවෙයි. වැරදි දෙයට වැරදි කියන්න එපා. අපි මේ ප්‍රශ්නේ විසඳනවා තේජා. අහිංස මේ ගෙදරට එනවා. අපි ප්ලෑන් කරපු රෙජිස්ට්‍රේෂන් එකේ මේ විදිහටම වෙනවා. ඇගිල බය වෙන්න එපා. මට නම් ඕගොල්ලෝ ගැන කිසිම විශ්වාසයක් නැහැ තාත්තේ. කොහොම හරි මම මේ ප්‍රශ්න මට ඕන විදිහට විසඳනවා. ඔමිනෝ. තේජා. ප්‍රශ්න විසඳන්න තමුන්ගේ ක්‍රමේ මගේ ක්‍රමේ කියලා දෙකක් නැහැ. ප්‍රශ්නයක් විසඳන තියෙන එකම එක ක්‍රමය. තමුන්ට ඕන විදිහට ප්‍රශ්න විසඳලා තමුන් අමාරු වැටුනම මට තමුන්ව බේරගන්න එක එක පස්සේ ගන්න බෑ. ඒක මතක තියාගන්න. එහෙනම් කොරන දේවල් මේක පාවිච්චි කරනවා. රවි මම බොහෝම ඉවසීමෙන් තමුන් දිහා බලන් හිටියා. ලස්සනට හැම දෙයක්ම විසඳගෙන යනවා තමයි මීහරකෙක් වගේ බදලා පැල මේ ඔක්කොම අලකලා දැම්මේ. උඹේතන මම හිටියා නම් මං කවදාත් ඔය ගෙදරට එක්කන් යන්නේ නැහැ අහිංසව. උඹට තේරෙන්නේ නැහැ මචං ඒක තියෙන අවදානම. ඉතින් ආදරේ කියන්නේ අවදානමක් ගන්න එක තමයි බං. උඹට හිතෙන්නේ මං බයේ මගහැරිය කියලා? හා? උඹට තිබුණේ මං කිව්ව විදිහට අහිංසත් එක්ක කෑගල්ල අපි නැන්දලා ගෙදරට යන්න. කොච්චර කාලයක් නම් එහෙම හැංගියන් ඉන්නද බං? දැන් මෙතනින් එහාට උඹලා දෙන්නට මොකද වෙන්නේ? මං හිතුවේ අහිංස නම් ඉගෙන විතරයි. ඔබ මෙච්චර නැහෙන්නේ මගේ දේ කෙල්ලව අතරින් හිතාගෙනද? ආ කීපන් දැන් ඔබට මොකක්ද ප්ලෑන් එකක් ඇතිනේ? නෑ මචං. අහිංස නම් කියන්නේ නිකන් මඩේ ගහපු ඉන්නක් වගේ. කොහෙටවත් නෑ. එහුවේ කිය මට වචනකින්වත් ඒ ළමයට බලපෑමක් කරන්න බෑ මචං. ඔබට ඒ කෙල්ලව නැති වෙනවා. එරික් ලෑගෙදට ගිහලා ඇරලුවා කියන්නේ බොඹ ජීවිතෙන් අහිංසාව පිටමං කරයි කියන එක. අහිංසක තැන එතන මචං. ඔබට තේරෙන්නේ නැහැ බං. මට ගොමඩ අහිංසාව බලා ගන්න බෑ මචං. මට අහිංසාව රැක ගන්න බෑ. මට ලැජ්ජයි බං උඹම කතා කරද්දිත්. මචං මට මහ ලොකු කතා කියලා අහිංසාව බලා ගන්නවා කියලා මට අහිංසාව එක්කන් යන්න තිබ්බා. සුරජ් අංකල් කරෙත් ඒකමයි අහිංසගේ අම්මත් එක්ක. හන්තිර මොකද උනේ කියලා අපි දන්නවනේ. අද වෙලා තියෙන දේ අමුතුයි මට ඔයාලට කියන්න දෙයක් නැහැ නේ මචං. හැම කතාවම මේ විදිහට ඉවර වෙන්නේ නැහැ බං. ඒ පාරේ ගියොත් හැම කතාවම මේ විදිහට තමයි ඉවර වෙන්නේ.
අහිංසක ළඟේම දුක් විඳින්න ඕන කෙල්ලෙක් නෙමෙයි මචං. හෙට මොනවා වෙයිද කියලා මන් දන්නේ නැහැ. හැබැයි ආ හොඳින් ඉඳී කියලා නම් මට හොඳටම විශ්වාසයි. සමේ සහ හිසකෙස් වල සුන්දරත්වය ආරක්ෂා කරලා තරුණ පිනුම රැක දීලා මට නිරෝගී සිරුරක් ලබා දුන්නේ ග්ලෝකොලජන්. තරුණයේ යලි කැඳවෙන කොලජන් සත්කාරය. सूर्य ज्ञानी कथावर मनुष्य कथाकरा पन दे वचन वाली मनुष्य मेलगने මට දැන් ඇති වෙලා තියෙනවා මම ත්‍යාගේ වැඩ වලින් අයින් වුණා හම්මෝ නැත්තම් ඔය කොහෙවත් යන කුණුගඩවල් වලට මට හිර යන්න වෙයි ඔය හිතවත්කම් නැහැනේ වැඩ වැරදුනාම නෑ නංගි කොහොමත් මං ආයේ හෙයන්නේ නැහැ මොනවා වුණත් එරික් කියන්නේ හිත හොඳ මනුස්සයා. බලන්න දවසක ඔය රයිනි නිසා ඒ මනුස්සයා ලොකු අමාරුවක වැටෙන්නේ. මොනවා වුණත් ඉතින් අපි මොනා කරන්නද නේද? හරි නංගි. හරි මං තියන්න. බයි. ආ කෙළුම. ඇවිල්ලා බලංගව මේ පොඩි ලස්සන බලව මේ ඉන්න කෙල්ලෝගේ ලස්සන බා. ඇවිල්ලා दूवरुंगे फोटो ने अम्मला इन्न फोटो देखो तू ना बल मिस्टर सुरा मेतना लोको अवलती नील दी तेन ओय मिस्टर एरिक पासेम पन्न पन्न किए कथा मुका दास में कहारी एत्ता तीन वकील ही तेन मिस्टर कैलुम की ना कथा मुका कर एत्ता तीन वकील ही तेन मट मीन तू अद्देन बोध में ना मेन वेपत मंकी पीलीराज मल मुखदे मुखदर महाराज के लिए पहन लगी रवि अभी अकमती की पहली ඔය මිස්ටර් රවීට නම් පුදුම අපලයක් තියෙන. ඔය විදියටම කෙල්ලගේ අම්මත් පැනලා ගියාට මතකද මිස්ටර් සුරාජ් එක්ක ඇවිල්ලා මං ඉන්න හෝටල් එකට වහලේ පත හිලා කදලා මාව පාරටම වැටුණානේ. මිස්ටර් ගැලුම් ඔයා කියන කතාව මෙතන සිද්ධ වෙලා නැහැ නේද ගැලුම්? මං නම් කියන්නේ ඔය මිස්ටර් එරික් කියන ඔක්කොම ඇත්ත. අනිවාර්යෙන්ම ඔය කෙල්ල අහිංසගේ දුවමයි බලන්නකො ඉතින් අම්මගේ ලක්ෂණ ඒ විදියටම ඇවිල්ලා දුවත් පැනලා යන්න පටන් ගත්තනි මං කියන්නේ බලන්න නැතුව DNA පරීක්ෂණයක් කරගන්නකො කලු මමේ මඹට කියන්නේ ඇවිල්ලා මෙතන මේ රට පටලවන්න නැතුව ඉතහංකො ආ හා හා දැන් එතකොට මමද පටලන්න මේ මේ මෙතුමා ලිහනවා මං පටලනෝ ඒකත් මරුව මමත් කියන්නේ මේක පටලන්න නෙමෙයි කොහොම හරි ලියා ගන්න බලන්න කියලා. මිස්ටර් කුමාරෝ ඇසින් වැඩි වුණාට ළමා මානසිකත්වයක් නේ තියෙන්නේ. අනේ මේ මලයා. ඔබ තනි තීරණයක් ගන්න. තේජාන්ගේ කසාදේ කඩා කප්පල් වුණු හින්දා රවිසට යකන කළ ඉන්නේ. ඒකට මම ඉති ඇවිල්ලා අපිට කරන්න දෙන්නේ නෑනේ. किसी मध्य मठ आधार एक लंग ट्रस्ट एक विस्ते डायबिटिस ऑल सीनिवलिन परिसंबन ओबट विशेषाय विटामिन खनिज सह तंतु समगिन निसी पोषण अक्लवादे मैं तमाय वाट हुंदा दे
අඩු ග්ලයිසමික් දර්ශකයක් සහිත සමබර පෝෂණීය ඩයබිටසෝල්. දුව මේ ප්‍රශ්න නිසා ඔයා හිතන්න එපා මං මේ ඔයාව බලන් ආවේ නැත්තේ ඔයාගෙන හෙව්වේ නැත්තේ ඔයාව අතහැරලා ගියා. මොකද මේ ජගත්ලත් ඇත්තටම කැමති වුණ නෑනේ මං මේ පැත්තට එනවට වැඩිය. ඉතින් මං කරබාගෙන මේ පැත්තට වෙලා හිටියා. කවදා හරි දවසක මට ඔයාව මගේ ළඟට ගන්න පුළුවන් වේවි කියලා හිතලා. අනික ඉතින් මගේ විශ්වාසයක් තිබුණා මොනවා වුණත් ජගත්තුයි චන්දි ඔයාගේ අම්මයි තාත්තයි වගේම ඔයාව ආදරෙන් බලාගනී කියලා. ඉතින් මට ඒ ගැන බයක් වෙන්න තිබුණ නෑ. මං හින්දා යාලට හැම දෙයක්ම නැති වුණා. නෑ නෑ එහෙම කියන්න එපා. ඔයා හින්දා මේ එහෙම වුණයි කියලා ඔයාට හිතන්න බෑ. නෑ ඒක එහෙම තමයි. අනේ එනිසයි මට ඒගොල්ලන්ව අතාරින්නත් බැරි. දැන් කොහොමද ජගත් ඉන්නේ රවීගේ වචනට යටත් වෙලා. ඒක ඉතින් වෙනස් වෙන දෙයක් නෙවෙයි. ඒත් අංකල් සමහර විට මෙහෙම දෙයක් තියෙනවා. ජගත් කැමතිත් ඇති එක විදිහකට ඔයා මෙහෙ ඉන්නවට. මොකද එතකොට රවීට උත්තර දෙන්න පුළුවන් ලේසි. ඇඟ බේරගන්න. අනික දැන් ඔයා මෙහාට ආවේ ඔයාගේ කැමැත්තෙන්නේ. ඒ හින්දා රවීලට බෑ ඔයාගේ තාත්තට වරදපටවන්න. තේරුණාද? මට මේ කිසි දෙයක් හිතාගන්න බෑ. එරික් දැන්වත් බිස්නස් වැඩ හරියට බලන්නකෝ. පහුගිය මාස දෙක තුනේම ඔය පැත්ත බලද්ද ගියේ නෑනේ. රයිනි මට දැන් මේ දරුවා මගේ ළඟට ආවෙන් පස්සේ මට ඔය බිස්නස්වත් මොනවත් වැදගත් නෑ. මට වැදගත් එකම දේ තමයි මේ දරුවා. මේ අහිංසා ඔයත් සීයත් එක ඔෆිස් එකට ගිහලා බිස්නස් එකට උදව් වෙන්නකෝ. එතකොට ඔය හිතේ තියෙන දේවල් මගහැරලායි. අනේ මම මෙහෙම ඉන්නම්. අපි මේ බල කරනවා නෙමේ. ඒ වුණාට මේ සියලු දේම උරුමේ තියෙන්නේ වාට. හයිතිය තියෙන්නේ වාට. අනික ඉතින් මට හැමදාම දුව මේවට ඔට්ටු වෙවි ඉන්න බෑ දැන් හිටියා ඇතිනේ. ඉතින් ඔයා මේවා බාර ගන්න ඕන. දැන් ටික ටික පුරුදු වෙන්න එක. නේද? අහසේ තනමු අහස් මාලිකා. ඒ කාලේ අහිංසත් මේ වගේමයි. ऑफिस आंदे के लाहू हम पुद्दुम आकम ऐत्ता तिंबे अम्मा के दुआ नहीं थी मैं इंदे हाँ वो आगे अम्मा वागे मत तुम्हारी बात आप ही जगत तय चांदी रहे साला कनो आहिंसा एक गन की सक्या त्याग करने पा मैं प्रश्नों को मिसनुना डे पास से और आड़ तेगलों ते कथा करने पुलवा हरे मैं किसी दया गने दुख करने पा वो आटे निदास අනිවාර්යෙන් ලැබෙනවා බය වෙන්න එපා. අනික ඔෆිස් යන්න ගත්තාම වාගුවේ ගතිය මගහැරේ. මෙහෙමනේ අපි ඔක්කොටම තිබිච්ච ලොකුම ප්‍රශ්නේ දැන් විසඳුණා. දැන් කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඔයා ඒව කිසි දෙයක් උළුවට ගන්න නැතුව නිදහසේ සන්තෝෂෙන් ජීවත් වෙයි. தந்தி மங்கில ஜகத் கௌரு மனுவ கிவ திவசகின துவவ கோம் ஆறு எக்ககடென்ன மட்டும் நாங்க யாக்கி மூணு பல்லவத் கதா கரண்டி தின்னே தந்தி வே கருப்பு கத்த வடியிட ஒயே தின் ஜகத் ஒயா கேந்தி ஹிதே தியாகினி அன்னேப்பா மங்கட கொச்சரவத் கிவ निकरुणे
නැතුව මට මේ මුළු ගෙදරම පාළුයි මම කොහොමද දුව නැතුව මේ ගෙදර ඉන්නේ අන්තිමට අපිට අපේ දරුවා නැති වුණා ඒක විතරයි අපිට උනේ ජන්දේ मंगी लेना चाहती जगत ओया दुवट किया ने अपि ते जान गया ने आई अट बाल कराने ने कीला अपि ते तिब्बा दासा तेरे का तकीला किया ने जगत चाहती ओ जगत ඔය දුවට එහෙම කියන්න. චන්දි? චන්දි වල පිස්සුද? අපිට එහෙම කරන්න බෑ. අපි රවි මහත්තයට පොරොන්දුවක් දීලා තියෙනවා. මේ මිනිස්සයා බලාගෙන ඉන්නේ මේක පිළිවෙලක් කරන්න පුළුවන් තරම් ඉක්මනට. අපි මේ තීරණේ වෙනස් කරේ නැත්තම් දුවයි මේ ගෙදරට එන්නේ නැහැ ජගත්. ඒක තේරුම් ගන්න. චම් මට යන්න තැන් ඕන තරම් තියෙනවා. ඒ වුණාට ඉතින් එච්චර වටින වෙදමක් විකුණන එක අපරාධේ නේද? මූඩ කුමාරයා කොහොමත් ඔයා ගැන මහා පැහැදිලි ලිසියාවක්. පැහැදිලි ලිසියාවක් මට දෙන්න නෑ. ගොඩ හොඳයි. මං ඒ වචනේ 100%ක් විශ්වාස කරනවා රයිනි.